මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන්විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දියුණුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන්. මුවන් පැලැස්ස. මුවන් පැලැස්ස පර්යේෂණාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. අවුරුදු හෝ වෙසක් කාල සීමාව ජාතික හා ආගමික වශයෙන් මුළු රටම උත්සවශ්‍රීයෙන් ඇලලී යයි. නාගරික පෙදෙස්වල මෙන්ම මුවන් පැලැස්ස වැනි හද්දා පිටිසර ගම්බද පෙදෙස්වල ජනතාවටද අපේ රටේ ඉංග්‍රීසි පාලන සමය තුල පවා අවුරුදු හා වෙසක් උත්සව විවේක කාලය ජනතාවට නොඅඩුව ලැබුණි. එසේ වුවත් මුවන් පැලැස්සේ ආරච්චිලට අවුරුදු හෝ වෙසක් උත්සව කාලවලදීත් රටේ නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා තමන් සඳහා උදාවන අතිශය දුලභ විවේකය පවා ජනතාවගේ රාජකාරී ගැටලු සමග ගත කරන්නට සිදුවන ආකාරය අද මුවන් පැලැස්ස ආඛ්‍යානයෙන් රසවින්දනාත්මකව ඔබේ සවන් යොමුව සඳහා ගුවන් මගට මෙසේ මුසු කෙරේ. පළමු අරුණෝදය වඩින්යි වඳින් හිරු දෙවියෝ දෙවනු කිරුණෝද දෙවනු කිරණෝදය වඩින්යි වඳින් හිරු දෙවියෝ දෙවනු බිම්බෝදය වඩින්යි වඳින් හිරු දෙවියෝ රාසි දොළසක් ගෙවා අවුරුදු ගෙනෙයි හිරු දෙවියෝ. ආයිබෝන්ත අපේ රාලාමිට හොඳ අවුරුදු හිපද පොතක් අහුවෙලා මගේ අපේ වෙදමාමා ළඟට එනකම්වත් දැක්කේ නෑනේ. මම මේ අවුරුද්දට ගෙවල් අස්පස් කරනකොට පරණ පෙට්ටගමක තිබිලා අපේ මැණිකේ මට පොතක් දුන්නනේ. මේ බලන්ටකෝ බලපුවාම මේක මේ අවුරුදු සීපද පොතක් නේ. මට එන ගමන් ඇහුණා අපේ රාලාමි තාලට හිපදයක් කියන. ඒක මේ ඉරදේවතාවා ගැන කියන හිපදයක් මේ තියෙන්නේ. කීවනම් බලන්ට. එහෙනම් ඕන් අහගන්ටකෝ මං ආයෙ සැරයක් කියන්නම්කෝ. පළමු අරුණෝදය වඩින්යි වඳින් හිරු දෙයියෝ දෙවනු කිරණෝදය වඩින්යි වඳින් හිරු දෙයියෝ දෙවනු බිම්බෝදය වඩින්යි වඳින් හිරු දෙයියෝ රාසි දොළසක් ගෙවා අවුරුදු ගෙනෙයි හිරු දෙයියෝ. ඕන්න මේ හිපදය අදට ගැලපෙන රටට ගැලපෙන බොහෝම වටිනා හිපදයක්. මේක මේ අපේ අවුරුද්ද ගැන කියවෙන කාලෝචිත සීපදයක් නෙවේ. කාලෝචිත කියන කාරණයට අපි මේක ගලපන්නේ කොහොමද වෙදමාමා? මේ අපේ අවුරුදු උත්සවයේත් අපි බක්මහා උලෙල මංගල්‍ය කියනවනේ. බක්මහා සැනකෙලියක් කියනවා. අවුරුද්ද කියලත් කියනවා. නමුත් ඉතින් අවුරුද්ද උත්සවයට කියපු පරණම නම තමයි සූර්ය මංගල්‍ය කියන එක. ඒක මේ සීපදේ අගට කියවෙනවනේ. රාශි 12ක් ගෙවා අවුරුදු ගෙනෙයි හිරු දෙයියෝ කිව්වේ ඒකයි. නකත්ක්‍රමේතානුව සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට එනවයි කියන්නේ අවුරුද්දකට තියෙන්නේ රාශි 12යි. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ කියන මේ රාශි 12. මේක වෙනස් ක්‍රමයකට කිව්වොත් ඔව් වෙනත් ක්‍රමයකටත් පුළුවන් විස්තර කරන්ට. හිතන්තකෝ රාශි 12 වාගේ අවුරුද්දකට තියෙන්නේ මාස 12යි. සිංහල ක්‍රමයට වත්, වෙසක්, පොසොන්, ඇසල, නිකිනි, බිනර, වප්, ඉල්, උඳුවම්, දුරුතු, නවම්, මැදින් මේ මාස 12යි. හරි හරි හරි. සම්මත අවුරුද්ද රාශි ක්‍රමයට සූර්යා මීන රාශියෙන් ඇවිත් මේෂ රාශි ගත වෙන්නේ මාස ක්‍රමයට නම් ජනවාරි පහු කරලා විත් දෙසැම්බර් මාසය ගත වෙන්නේ සූර්යාගේ ගමන ප්‍රධාන ප්‍රමිතියක් වශයෙන් යොදාගෙන හින්දා ජෝතිෂ වේදීන් අවුරුද්දට සූර්ය සංක්‍රාන්තිය, සූර්ය මංගල්‍ය යන ව්‍යවහාරය යොදනවා රචිලා මහත්තයෝ. වෙදමා මගේ විස්තරයෙන් දැන් මට පැහැදිලි වුණා අපේ අවුරුදු උත්සවයට සූරිය මංගල්ලිය කියන්ට හේතුව මොකක්ද කියලා. එතකොට මේ මං කියවපු සීපදේ විස්තර කොහොමද මේකට ගැලපෙන්නේ ඈ? ඒ සීපදයෙන් කියවෙන්නේ සූර්යාගේ අවස්ථා 4ක්. ආහා මොනවද ඒ අවස්ථා 4? මං කියන්නේ අරුණෝදය, අරුණාලෝකය, අහසේ විහිද යාම, කිරණෝදය, හිරුගේ රශ්මි ධාරා අහසේ විහිද යාම, බිම්බෝධිය, හිරුගේ රවුම් හැඩය අහසේ පිළිඹු වීම, මෙය ඇහින් බලන්නට බෑ. එතකොට සූර්යෝදය සම්පූර්ණ හිරු උදාව ඇසින් බැලීමට අපහසුයි. හිරු දෙවියාගේ මේ අවස්ථා 4 සූර්ය මංගල්‍යයේදී වර්ණනා කිරීමක්. එසීපදේ ඇතුලේ තියෙන නිසා වඩාත්ම ඉතිං කාලෝචිත, අවස්ථාරෝචිත නිර්මාණයක් කියලා පේනවා රචිලා මහත්තයෝ. මමත් මේ කතා නොකලාට සෑහෙන වෙලාවක් අපේ වෙදමාමගේ විස්තරය අහගෙන හිටියේ. මොකද අපේ මැනිකට හිතෙන්නේ මේ මුවන් පැලැස්සේ තියෙන පාරම්පරික සීපද ලංකාවේ වෙනත් කිසිම වන්නේ ගම්මානයක නැති බොහෝම ගැඹුරු අර්ථ සහ තේරුම් තියෙන සීපද වගයක් කියන එකයි මට නම් හිතෙන්නේ අපේ රාළහාමි. හරියට හරි හරියට හරි. අපේ රාළහාමි දැන් ඔය කියවා හිටිය හීපද පොතේ තියෙන පළමු අරුණෝදය වඩින්යයි කියන හීපදය මේ මුවන් පැලැස්සෙම විතරක් තියෙන හීපදයක්. ඒ විතරක් නෙවෙයි. අවුරුදු නෝක්කාඩුව වගේ සීපද දහස් ගණනක් අපේ දේශීය ගැමි සාහිත්‍ය හැටියට මේවා අපි රැක ගන්න ඕනේ ආරච්චිලා මහත්තයෝ. අර මේ වලව්වේ ගේට්ටුව ළඟ ඉන්න නාම්බ කවුද අපේ රාළහාමි? අර බලන්න අර කෝ බලන්න කෝ බලන්න. මාගේ දැන් මේ ඈත දුර පෙනීම බොහෝමත්ම දුර්වලයි. නමුත් පේන හැටියට ස්වභාවට නම් සුද්දප්පුව වෙන්න ඕන. සුද්දප්පුවම තමයි ඔය එක පැත්තක් අතකටත් බෙලුම් පටි දමලා තියෙන්නේ. වෙඩික්කාරයාගේ පිහිපාරක් උටත් බැදිලා තියෙනවා. දැන් ඩිංගිරාලයා ඉන්නේ වෙදමාමගේ වාට්ටුවේ. මෙදා පාර අවුරුද්දට මාල වලලු චීතරෙදි සැන් පවුඩර් මේ සීරෝම අරන් බණ්ඩරීට තෑගි දෙන්න යන්ට ඉඳෙද්දි නෙවෙයි ඩිංගිරාලට මේ හෙනේ කෙටුවේ අපේ රාලාමි. දැන් ඒ තෑගි භෝගවලට මක් වුණාද හාමිනේ? අපේ මැණිකේ ළඟ තමයි තියෙන්නේ. බාගදාට හෙටානිද්දා වෙනකොට බණ්ඩරී ඩිංගිරාලයා බලන්ට මෙහෙ ඇවිත් යන්ටත් එන්ට පුළුවන්. එතකොට බැරිය ඒව බණ්ඩරීගේ අතටම දෙන්න. නෑ 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 නෑ. ඒ තෑගි ටික අපේ අතින් බණ්ඩරීට දීලා ඇති වැඩක් නෑ. ඩිංගිරාලා අපිට විස්තරේ කියලා තියෙනවනේ මේ. පිච්චමල් චීතරෙද්ද නැකතට අන්දවලා තමන්ගේ අතින්ම බණ්ඩරීගේ කරට රත්තරම් මාලය දාන්න ඕන කියලා. ඒකට ඉතින් බණ්ඩරීත් ආසයි. ඩිංගිරාලයත් කැමතියි කියලා කතිකාවක් තියෙන හන්දා අපි ඒ දෙන්නගේ කැමැත්තටම ඉඩ දීලා ඒ තෑගි ටික මන් ඩිංගිරාලගේ අතටම දෙන්න. හොඳයි. ඒක හොඳයි. ඒක හොඳයි. මොකද දැනට ඩිංගිරාලගේ වමතේ බාහුව ළඟ තියෙන තුවාලය තව සතියකින් හොඳටම හොඳ වෙයි. ඒ ආවම ඩිංගිරාලගේ අතටම දීපුවම බණ්ඩරි මනාප ක්‍රමයකට කරගහන්නේ නැත. බණ්ඩරි හදිසියෙම මේ 35 ගෙදර රම්බණ්ඩ වලව්වට එවලා තිබුණා. ඩිංගිරාලට වෙඩික්කාරයා පීයෙන් යනපු ආරංචියට තත්තේ බලාගෙන යන්ටයි එවල තියෙන්නේ. හරි හරි. මං ඉතින් රම්බණ්ඩට කීවා මේ බරපතල කොම බොහොම අඩුයි. පිහියට ටිකක් ඉතින් අත කැපිලා දවසකින් හමාරකින් ඒක සනීප වෙය කියලා. ඒ රම්බණ්ඩ කීවා බණ්ඩරීගේ ගෙදර බණ්ඩරි සෝබනි මද්දු කෙල්ල මල්ල ගෙයක් වගේ විලාප ගගා හැමෝම අඬනවා කියලා. මං ඉතින් හිත හදලා හදලා යැව්වා. ඕ වෙන මොනවා කරන්නේ අපි? අන්න සුද්දප්පුවා මෙච්චර වෙලා කවුද හෝ එනකන් ගේට්ටුව ළඟ බලාගෙන ඉඳලා එනවා මේ පැත්තට. ඕහේ ආවදෙන් අපේ රාලහාමි සුද්දප්පුගෙන් ඇහිඳුතු විස්තරේ සම්පූර්ණයෙන් අහගන්නට. මේ කෝලාහලයට හේතුව මොකද්ද? වෙඩික්කාරයාට උක්කුවා උදව් කිරීමේ හේතුව. වෙඩික්කාරයාගේ සහායට උක්කුවා ඇර තවත් අය හිටියාද? එතකොට මේ පිය ඇනුම එකට එක කිරීමේ පලි ගැනීමක්ද කින්ද මන්ද කියලා විස්තර බලාගන්ට ආරච්චිල මහත්තයෝ. එහෙම තමයි. පිය ඇනුමක් කියන්නේ මිනීමැරීමට තැත් කිරීමක්. මම ඉංග්‍රීසි ආණ්ඩුවේ අපරාධ නඩුවක සාක්ෂි විභාගයට අදාළව මගේ අත්දැකීමට අනුව සේරම දේවල් මම සටහන් කර ගංජංකෝ. හරියට එච්චරයි. අපේ රාලහාමි මම මේ අර ගේට්ටුව ළඟින් සුද්දප්පු වෙන දිහත් බලබලා හිටියේ හඳුනා ගන්නට බැරුව. කවුද මේ කියලා. කෝකටත් ආවේ කොහොඳයි. මේ ආරච්චි මහත්තයෝ. මේ බුදු සරණයි. හොඳයි. කොහොමදත් මම වලව්වට එන්නමයි හිතා උන්නේ. මොකද මේ විස්තරේ අපේ රාලහාමිට කියන්ටයි නඩු බාණ්ඩ කීපයක් තියෙනවා ඒවා අපේ රාලහාමිට බාර දිලයන්ටයි. බොහොම හොඳයි. මේ මොනවද ඔය නඩු බාණ්ඩ? මේ තියෙන්නේ. ආ ඕ හරි හරි. මේ තලයේ අඟල් 6කට වඩා දිග දුණු පිහියක් තියෙනවා. හැබැයි නේන. දිග යකඩ උල් 3ක් තියෙන කලාගිරින්නකුත් තියෙනවා. තව මේ යකඩ බටේකුත් තියෙනවා. ආ කෝ බලන්න මෙහාට ගමු බලන්න. පච්චාරි හප්පියා. මේවා මේ ගෝනි මල්ලක උතානු ආපේක නම් හොඳයි. ගෝනි මල්ලක උතාගෙන ආපේක හොඳයි යෝ. කලාගිරින්නේ තිබ්බේ වෙඩික්කාරයාගේ අතේ. ආ. පිහිය තිබ්බේ වෙඩික්කාරයාගේ ඉනේ. හරි හරි. එතකොට මේ යකඩ පොල්ල තිබ්බේ උක්කුවගේ අතේ. පැනලා දෙන්නටම බිම වැටෙන්න ගහලා මම මේවා උන්ගේ අතින් උදුර ගත්තා. හරි නේන්න. පස්සේ දුවනකන් යකඩ පොල්ලෙන් ගැහුවා. වෙඩික්කාරයා මොනවද කිව්වේ? වෙඩික්කාරයා කිව්වා "තෝනේද මට ගහපු මහලකු චණ්ඩියා. අද මං තෝගේ වාඩුව ගන්නවා. දැන් ගහපිය බලන්න තෝ මට." මෙහෙම කිය වෙඩික්කාරයා ඩිංගිරාලට ගහන්න පටන් ගත්තා. මේ කලාගිරින්නම් පපුවටයි මූණටයි අන්න. ඔය පල්ලෙන් ඉතින් පස්සේ කලාගිරින්නේ ඌට ගහලා මං ගත්තා. පීය අරන් අයින්න පටන් ගත්තා. පස්සේ මං පැනලා පීයත් අරගත්තා. හොඳ පාරවල් දෙක තුනකුත් දුන්නා. හොඳයි අපෝ. මේවා උසාවි නඩුවක් තිබ්බොත් අපි උසාවියට ඉදිරිපත් කරනවා. මේ මහාරාන්තික ආයුධවල හැටියට මේවා උසාවියේ පොලිසිය වලට බාර දුන්නොත් උක්කුවලටයි වෙඩික්කාරයටයි මෙදා පාරණ මහවුළු ගෙදරින් මෙහා නවතින්ට වෙන එකක් නෑ. මණිකේ මේ අහන්නකෝ පොඩ්ඩක් මේක. ඩිංගිරාල කියන්නේ මේ ආරච්චිල වලව්වේ වැඩකාරයා සේවකයා. වෙඩික්කාරයා ඩිංගිරාලට පීයෙන් එන්න කියන්නේ වලව්වට ලොකු හතුරුකොමක් කොලා කියන එකනේ ඈ. ඒ හන්දා හිතේ හැකේට ඕ මේ දවස් ටිකේ වලව්වට මූණ දෙන්න ඌ එන එකක් නන්නේ. නෑ තව ටික දෝකින් මේ වලව්වට ඇවිත් දණින් වැටිලා බේරුමක් කරගන්න කියලා කණි බින්දම් ගායි. වෙඩික්කාරයාගේ ඇති එහෙමයි. බලන්ටකෝ ආරච්චිලා මහත්තයෝ එහෙනම්. ගමේ ප්‍රධානියා හැටියට මෙදා පාරණම් අපට හොඳ තීන්දුවක් ගන්නට වෙයි. මුවන් පැලැස්ස ඉතිහාසයේ වෙඩික්කාරයාව සාමදානෙන් බේරා ගන්නට කොපමණ අපි රාජකාරී කොලත් පලක් නෑවෝ. වෙඩික්කාරයාගේ මැරවරකම් වලින් ගමේ හොඳ හිත් පළුදු වෙනවා. මේ වෙලාවට බැද්දරාල මාමත් එනවා. භාගදා උන්දත් මේ සිද්ධිය ගැන දන්නව ඇති. මේ අපේ රාලාමි හාලා බලන්ටකෝ. හොඳ වෙලාවට බැද්දරාලත් ආවේ. ඔහෙන් ඇඳි ගන්නට කොහෙනම් හොඳ වෙලාවක් කියන්නේ මොකක් හරි අවනඩුවක් ඇති වෙලාවකට තමයි මාත් වලව්වට කඩාපාත් වෙන්නේ. නැද්ද විදමා? ඒක නම් ඉතින් එහෙම තමයි. නොමුවත් බිහියනුමක් කියන්නේ එසේ මෙසේ අවනඩුවක් නෙවෙයිනේ. මිනී මැරීමකට තත් කිරීම සාහසික අපරාධයක්. ඩිංගිරාල තමන්ට ගහපු එකේ පලිගන්ට වෙඩික්කාරයා ඌට අතින් පයින් ගුටි බැට දීපු කතාවක් නෙමෙයි මේක. අතින් පයින් උපහාර දුන්නා තමයි. නමුත් මේක හිතා මතා කරපු දෙයක්. උල් සහිත කලාගිරින්යක්, උල් පිහියක්, යකඩ බඩයක් වෙඩික්කාරයා අරන් ආවේ ඩිංගිරාලට කිරිපොවන්නද? කලාකිරින්යෙන් ඇනලා උල් පිහිනුත් ඇනලා තියෙන්නේ හිතා මතා මිනිමැරීමකට වෙන්න පුළුවන්. ඒ පිහියෙන් ඇන්නේ ඩිංගිරාලගේ පපුවට. මම මොහොතින් පැනලා වෙඩික්කාරයෙක් අතට ගහපු ගැහිල්ලෙන් නූලෙන් පපුව බේරලා ඩිංගිරාලගේ උරපතර වැඩිලා තමයි දෙපළ උනේ. නැත්තම් ඩිංගිරාලගේ මුරුත දේහේ තමයි ගේන්ට වෙන්නේ. ලේසි කෙලියන්නේ මෙතන වෙන්න ගියේ. කොමටත් උඹටත් පිහිපාරක් වැදිලා ඩිංගිරාලයාගේ පණ කෙන්ද බේරපු එකට සුද්දප්පෝ උඹට මං තෑග්ගක් දෙනවා. කන්දේ හාමුදුරුවන් පල්ල උඹට මං තෑග්ගක් දෙන එක දෙනවාමයි. ඕ මේ ආරච්චිලා කියයි වචන දෙකක් නෑනේ. ආයේ කතා දෙකක් නෑ. සුද්දපුවගේ අත්වාරුව නොතිබනං ගිංගිරාලය පරලොව. අනේ මයේ බුදු අප්පච්චියේ මේ වගේ කතා ඇහෙනකොටත් මගේ ඇඟේ හීගතු පිපෙනවා. මහා භයානක මාරකයකින් තමයි මෙදා පාර නම් ඩිංගිරාලයා බේරිලා තියෙන්නේ. ඇයි ඩිංගිරාලයා විතරක් දැයි අපේ මැනිකේ? ඩිංගිරාලයාට ඇනපු ඇනිල්ලක් තමයි මේ සුද්දප්පුගේ අතට වැදිලා තියෙන්නේ. තා මූ බේරිලා තියෙන්නේ 99න්නේ ඈ. වැඩිකාරයා ගහද්දි ඩිංගිරාලයා කිව්වා උඹ මතක තියාගනින් මම ආරච්චි වලව් ඉන්න කෙනෙක් කියලා. වැඩිකාරයා කිව්වේ ඉතින් මොකද්ද මේ වැඩිකාරයා තාම කිව්වේ? තව කිව්වේ? වැඩිකාරයා ගත් කටරම කිව්වා ආරච්චි දැ නෙමෙයි මා රජුරුවන්වත් මේ වැඩිකාරයා බයිමිනියෙන් නෙමෙයි කියලා කිව්වා. අම්මපා අනේ අම්මපා මං ළඟ හිටියනම් වෙදිකාරයාගේ කංශට පාරක් දීලා ඕකගේ හොස්ස බිම උලනවා. ආව් 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 ආරච්චිලයට නෙමෙයි මා රජුරුවන්ටවත් බය නැති මිනිහෙක් නෙමෙයි කිව්වා නේද? මෙදා පාරනම් ගොයියෝ මං උන්දට ලේසියෙන් අරින්නේ නෑ. ආව් ආව් කියනවා. තොපේ ආරච්චිලා මොකෙද්ද බොල? ආරච්චිලා පින්දෙක් ගිහින් කියාපිය මේ වෙඩික්කාරයා ආරච්චිලාටත් මායි නැති මිනිහෙක් කියලා කිව්වයි බං. වැදේරාල ඕන්න එහෙනම් මතක තියාගනින් උඹ වෙඩික්කාරයා මෙදා පොටේ අංශේ වරක්ද ගත්තා කියලා හිතාගනින්. මම ලේසියෙන් අරින්නේ නෑ ඕකව. ඕකව බලුකුක්කෙක් වගේ බිම දිගේ ඇදගෙන ඇවිත් ඕක හෙටම මම ඕකව දනු කඳේ ගහනවා. ලේසියෙන් අරින්නේ නෑ මං උන්දැබ. කොහොමටත් වෙඩික්කාරයා අපේ රාලාමිට එහෙම කතා කරන්ට වටින්නේ නෑ. අපි වෙදිකාරයාගේ මැරවර කම්වලට හොඳ පාඩමක් උගන්නන්ට ඕන. මාගදාට වෙඩිකාරයා ඔය උක්කුවත් එක්ක එකතු වෙලා කිතුල් රා ටිකක් බීලා වෙරිමර ගාතට දොඩවන්ට ඇති. මොනවද මේ අපේ මැනිකේ කියන්නේ ඈ? මේ කීරාලා රජ්‍ය කියන්නේ ලෝක අප්‍රකට මුවන් පැලස්සේ රජුරුවෝ. හතරදික් භාගේ ආරච්චි වසම්වල රාජකාරි ඨානාන්තරවල ප්‍රධානියා. ආන්න අලුකොත්තේරු බේබද්දගේ ඇනුම් බැනුම් නිග්ගරා අහගෙන කරබගනින්ට කියලාද අපේ මැනිකෙමට කියන්නේ? නෑ 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 අපේ රාලහාමි කරබහගෙන ඉන්ට කියලා කියනවා නෙවෙයි. අපි මොන ක්‍රමයකට හරි මිනිහව අත්අඩංගුවට කොටු කරගමු. ආණ්ඩුවේ නීති ප්‍රකාර දඬුවමක් දෙමු කියලයි මං කියන්නේ අපේ රාලාමි. මැනිකේ කියන කරන්නේ හොඳයි. අපි ඒ ක්‍රමයට වෙඩික්කාරයා අල්ලගෙන දඬුවමක් දෙන්න බලමු. ඕ අපි කවුරුත් දෙමින්ම මිනිහව අල්ලගමු. මිනිහට අච්චු කරන ක්‍රමයට අපි කැමති. එහෙම කරමු. අද මුවන් පැලස්සේ රඟපෑම් ආරච්චිලා විජේරත්න වරකාගොඩ, මැනිකේ ශීලා පරණමාන්නගේ, බැද්දේරාල රෝහණ සිරිවර්ධන, සුද්දප්පු සඳරුවන් ලියනගේ. මුවන් පැලස්ස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද සංකල්නය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ. මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන.